අද 9 වෙනි මාසේ 9 වෙනිදා 9ෙම ඉලක්කම් දෙකක් 9ේ ඉලක්කම සම්බන්ධයෙන් අපි පොඩි කාලේ ඉඳලා අහලා තිබුණු එක දෙයක් තමයි ඉලක්කම් වල නපුරුම ඉලක්කම 9 කියන එක. හැබැයි මේ ගෝඨාගෝ අරගලේ ඇතුලේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එකතු වෙලා 9ේ ඉලක්කම ඓතිහාසික ඉලක්කමක් බවට පත් කරනවා. අපි දන්නවා 4 වෙනි මාසේ 9 වෙනිදා ගෝල්පෙස් අරගලය ආරම්භ වෙනවා. 5 වෙනි මාසේ 9 වෙනිදා මහින්ද රාජපක්ෂගේ මැර කණ්ඩායමක් ඇවිල්ලා මේ ගෝල්පෙස් අරගල භූමියේ හිටපු ඒ අරගල කරුවන්ට පහර දෙනවා. ඒත් එක්කම එක දිහා බලන් හිටපු ජනතාව නැවත පෙරලා ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මහින්ද රාජපක්ෂට අගමැතිකම දාලා අකුලගෙන යන්න සිද්ධ වුණා. ඊට පස්සේ 6 වෙනි මාසේ 9 වෙනිදා අපි දන්නවා 6 වෙනි මාසේ 9 වෙනිදා කියලා කියන්නේ බැසිල් රාජපක්ෂට තමන්ගේ අමාත්‍ය ධූර වලින් තනතුරු වලින් ඉවත් වෙන්න තරමට මේ ජනාරගලය තීව්‍ර වුණ දවසක්. ඒ වගේම තමයි අපි දන්නවා 7 වෙනි මාසේ 9 වෙනිදා 7 වෙනි මාසේ 9 වෙනිදා කියලා කියන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සාමකාමී අරගලයකින් නිර්ප්‍රචණ්ඩ අරගලයකින් ලංකාවේ දැවැන්තම ඒකාධිපතියෙක් විච්ච ඒ වගේම 69 ලක්ෂයක් ඡන්දේ අරගෙන 20 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කරගෙන පාර්ලිමේන්තුවේ 3/2 බලයකුත් ලබාගෙන රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම තමා වටා කේන්ද්‍ර කරගෙන හිටපු ඒකාධිපති මේ විධායක ජනාධිපතිගේ පන්නන්න ජනතාව සමත් වෙනවා. එදායින් පස්සේ අපි දන්නවා 9 ඉලක්කම කියලා කියන්නේ තවදුරටත් ජනතාවගේ පැත්තෙන් බලනකොට ජනහිතකාමී ඉලක්කමක් බවට පත් වෙනවා. අපි මෙතෙක් අහලා තිබුණු 9 ඉලක්කම නපුරුයි කියන එක වෙනුවට ජනතා හිතවාදී ඉලක්කම 9 බවට පත් වෙනවා. ඒ වගේම තමයි 9 ඉලක්කම පාලකයෝන්ගේ හිත් වියවදන ඔවුන්ගේ බලය පිළිබඳ බීතිකාව බලය අහිමි වීමේ බීතිකාව පිළිබඳ වියවදන ඉලක්කම 9 ඉලක්කම බවට පත් වෙනවා. නිසාද 9 වෙනි මාසේ 9 වෙනිදා ගාලු මෝදර අරගල කරුවෝ අද නැවත වතාවක් මේ ගාලු මෝදරට ඇවිල්ලා මේ මෙතන නිහඬ විරෝධතාවයක් කරලා ඒ නිහඬ විරෝධතාවෙත් එක්කම මේ අරගලේ ඇතුලේ ඝාතනයට ලක් වූවන් බොහොම ආදරණීය විදිහට සිහිපත් කරනවා. ඒ නිසා අපි දැක්ක දැන් මීට සුළු මොහොතකට පෙර ඒ ගෝල්පෙස් අරගල භූමියේ හඳවුරු බඳලා තිබුණු ස්ථානය ඉදිරියේ කැරලි මර්ධන ඒකකය ඒ වගේම විශාල පොලිස් බල පිරිසක් හමුදාව යොදවලා ඒ භූමියට ඇතුල් වීම වළක්වන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. මේකෙන් පේන්නේ මොකද්ද? මේ භූමියට මේ රජය මේ රනිල් වික්‍රමසිංහ මේ පාලකයන්ගේ තියෙන බිය. මොකද ඒකට හේතුව තමයි මේ උද්ඝෝෂණ භූමියක් විදියට වෙන් කරේම ඔය පාලකයෝ. එතකොට ඒ උද්ඝෝෂණ භූමිය තුලම මිනිස්සු කඳවුරු බැඳලා ඒ පාලකයන්ව පන්නා දමනවා. ඒ නිසා ගෝල්පෙස් අරගල භූමිය කියලා කියන්නේ ඌරගේ මාළු ඌරගේ පිටේ කියලා කපපු තැනකට. අද දවසේ මේ ඝාතනයට ලක් වූවන් අනුස්මරණය කරන එක මේක ලංකා ඉතිහාසයේ අපිට හැම තැනකම අත් නොහැර සිද්ධ කරන්න වෙලා තියෙනවා. අපි දන්නවා මේ අරගල ඇතුලේ විතරක් නෙවෙයි පාසලේ ඉතිහාස පොත්වල ඒ පාඩම් ඇතුලේ අපට උගන්වන දෙයක් තියෙනවා. ඒ තමයි ඉතිහාසයේ රජවරු සිටවරු මැති ඇමතිවරු සම්බන්ධයි. හැබැයි ඒ රජවරු සිටවරු මැති ඇමතිවරු ගැන ඒ විදිහට ඉතිහාස පොත් ඇතුලේ ඉතිහාස පාඩම් ඇතුලේ වර්ණනා කරලා තිබුණාට අපි දන්නවා අද වගේම තමයි ඉතිහාසෙත් රාජ්‍යත්වය වෙනුවෙන් ඒ රජවරු මේ රටේ ජනතාව මේ විදිහට මර්ධනය කරලා තියෙනවා, ඝාතනයට ලක් කරලා තියෙනවා. අපේ මෑත කාලීන ඉතිහාසය ගත්තත් 1971 මිනිසුන්ව විශාල වශයෙන් ඝාතනයට ලක් කරා මේ හිටපු පාලකයෝ. ඒ වගේම අපි දන්නවා 83 87 89 ඒ වගේම 30 අවුරුදු ජාතිවාදී යුද්ධයක් තිබුණා. මේ සියලු අවස්ථාවලදී විශාල වශයෙන් ඝාතනය කිරීම වලටත් ලංකාවේ අතුරුදහන් කිරීම වලටත් මිනිසුන්ව ලක් කරලා තියෙනවා. ඒ නිසා ඝාතන සහ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ඉතිහාසයේ ඉතාම ම්ලේච්ඡ කුරිරු ඉතිහාසයක් බවට පත් වෙලා තියෙනවා. අද දවසෙත් පාලකයෝ බලය ලබා ගන්න, බලය තහවුරු කරගන්න, බලය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ඔවුන් මේ මර්ධනය ගෙනල්ලා විවිධ නීති අනපනත් ගෙනල්ලා ඒ නීති අනපනත් වලට එහා ගිහිල්ලා ලොකු මර්ධනයක් මිනිසුන්ව පැහැරගන්න එක
එවැගේම වද හිංසාවට පමුණුන එක ඝාතනය කරන එක අතුරුදහන් කරන එක මොකද මේවා මේ ඝාතන පැහැර ගැනීම වද හිංසාවට ලක් කිරීම අතින් රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් වෙලා තියෙනවා ඒක තමයි බටලන්දේ ඝාතකයා බටලන්දේ එදා පවත්වාගෙන ගිහිල්ලා අද වගේම මේ අරගල කරුව වගේම ඉතිහාසයේ අරගල කරපු ඒ අරගල කරුවන්ව ඒ විදිහට ඝාතනයට ලක් කරා හැබැයි අපි දන්නවා ඝාතනය කරත් මේ අරගල ඉදිරියට ඇවිල්ලා තියෙනවා ඒක නිසා නැවත වටේකින් අපට කියන්න තියෙන්නේ ඒ ඝාතනයට ලක් වූ ඒ සියලු දෙනා තුරුදහන් කිරීම වලට ලක් වූ පැහැර ගැනීම වලට ලක් වූ වද හිංසාවන්ට භාජනය වූ විවිධ අඩත්තේට්ටම් වලට ලක් වූ ඒ බින්දිතයන්ව සිහි කරන එක මේ අරගලය ඇතුලේ ඓතිහාසික සංදි ස්ථානයක් බවට පත් වෙලා තිනවා මොකද මේ අරගල ඇතුලේ අපි අපේක්ෂා කරන්නේ හෙට දවසේ මේ රටේ ජනතාවගේ මේ අපේ ජනතාවගේ ජීවිතයේ යහපත් පැත්තකට යොමු කරන්නත් මේක යහපත් සමාජයක් බවට පරිවර්තනය කරගෙන වංචා දූෂණ අපරාධකාර මේ දේශපාලනය මේ මහ පොළවෙන් අතුගාලා දාලා අලුත් සමාජයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව මේ හැම දෙනා තුළම තියෙනවා ඒ නිසා අද දවසේ යම් කිසි විදිහකට එක පැත්තකින් මේක අනුස්මරණයක් වගේම මේ අද දවසේ මේ කටයුත්ත සංකේතයක් බවට පත් වෙනවා ඒ සංකේතය තමයි අරගලයේ පළමු අදියර අවසන් ඒ වගේම අරගලයේ හෙට දවස අලුත් ආකෘතියකින් ආරම්භ කළ යුතුව තිබෙනවා ඉතින් ඊළඟ අදියර සම්බන්ධයෙන් ඊළඟ අදියර පිළිබඳව අද දවසේ ගෝල්පේස් මේ භූමියේ ඉඳලා ගෝල්පේස් අරගල කරවෝ ඒ සංකේතය අද මෙතන සනිටුහන් කරනවා අපි අවසාන වශයෙන් ඉල්ලනවා මේ මර්ධනයට එරෙහිව ජනතාව විදියට අපි එකතු වෙමු එක්රොක් වෙමු ජන බලය ගැන අපි විශ්වාස තබමු ජන අරගලය ගැන අපි විශ්වාස තබමු ඒත් එක්කම මේ ත්‍රස්තවාද වැළැක්වීමේ පනත ඇතුළු මේ අති අමානුෂික නීති පාලකයන් අතින් පාලකයන්ට අකුල ගන්න කියන තැනට බල කරමු ඒ වගේම දැනට රැඳවුම් බාරයේ ඉන්න අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ භික්ෂු අන්තරේ කැඳවුම්කරු සිරිදම්ම හිමි සහ කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත යන සහෝදරයා මේ තුන්දෙනාව ඉතා ඉක්මනින්ම නිදහස් කර ගැනීමේ ඒ අරගලය මේක ඇතුලේ තියෙනවා ඒක නිසා මේ අරගලයේ හෙට දවසේ අපි අලුතින් දෙවනි අදියර ආරම්භ කිරීමේ සංකේතය අද මේ විදිහට ගෝල්පේස් භූමියේ ඉඳලා ගාලුමෝදර අරගල කරවෝ විදිහට සංකේතවත් කරනවා